ඔන්න ඉතින් යාළුවනේ අදත් අපි වෙනදා වගේම ලස්සන කතාවක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද කතාව සම්පූර්ණයෙන්ම කියවෙන්නේ හොරු ඇල්ලීම ගැන. ඒ කියන්නේ මේ ඉන්න මහත්තුරු දෙන්න මනක්කල්පිත රටක පොලිස් නිලධාරියවරු දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න මේ සිවිල් ඇඳුමින් ඇවිල්ලා ඉන්නේ හොරු අල්ලන්න. අපි බලමුකෝ මේ කවුද අල්ලන්න යන හොරු කියලා. හැබැයි යාළුවනේ ආයෙත් හොඳට මතක තියාගන්න මේක ඇවිල්ලා මනක්කල්පිත රටක්. සර් අපි දැන් මේ ඇඳුම් ඇඳගෙනත් මෙතනට වෙලා සෑහෙන වෙලාවක් බලන් හිටියානේ. කො නෑනේ තාම. පොඩ්ඩක් කෑ ගන්න තු ඉන්නකො. අපිට ලැබුණ ඔත්තු විදියට මේ මිනිස්සු මෙතනින් යන්නම ඕනේ. අන්න අන්න සර්. අන්න බුලට් එක මේ පැත්තට එනවා. ආ රෑටින් ඉන්නේ. තමුසු පොඩ්ඩක් ඇහ ගහගෙනම ඉන්නෝ. ආව ගමන් පැනලා අල්ලගමුව. හරිනේ. මේ පාර නම් ප්‍රොමෝෂන් එකක් ෂුවර්. ඔන්න සර් ඔන්න ළඟ ළඟම එනවා. ඒ උයි මේ දැක්කනේ වගේ ඉන්නවා දැක්කනේ වගේ ඉන්නවා. ඒ මොකද සර් ඒ ඔය අපි අල්ලන්නව හොරා නෙමෙයි මිනිස්සු. මිනිහා තමයි සර් ඩයල් එක. මම නිවුස් වල ඉඳන්ම දැක්කනේ. පිසුදයිසෙ තමසර දෙරින් නැද්ද කියන එක. ඒ මිනිස්සුя නෙමෙයි. සර් කොහෙද කියන්නේ සර්? මම නිවුස් බැලුවනේ. ඒ නිවුස් වල පෙන්නේ ওই මිනිහාම තමයි. අර වනාන්තරේ කපලා දිනේ ওই මිනිහා තමයි සර්. මිනිහෝ අපි ආයේ මේ වනාන්තරයක් කපුව මිනිහෙක් වන්න නෙමෙයි. ඒ මිනිස්සු ඔය පාඩුවේ ගියද? එහෙනම් සර් අපි කාවල්ලන්නද මේ ඉන්නේ? ඇයි ඔය මතක නැද්ද? අපිට අර කම්ප්ලේන් එකක් ඇවිල්ලා තිබුණේ. අර එහා ගෙදර අඹගහේ අඹගිරි තුනක් ඇළුවා කියලා. අන්නේ මිනිහා වල්ල ගන්න අපි මෙතන ඉන්නේ. කොහොම හරි අද ඔක වල්ලගමු. තඩි හොරු. ෂා සුපිරිනියයි සේතමුසගේ මේ වෙස්මාරු කෙරෙල්ල. ආයෙත් සර් දන්නවනේ මං ගැන. සර් කිව්වොත් කොහමද? අන්නේ විදියම තමයි මමත්. සර් ඒක නෙමෙයි. සර් මට මෙතනට ආවම කියන්නම් කිව්වනේ අපි මේ අල්ලන්න යන්නේ මොකಾದ කියලා. හරි හරි කලබල වෙන්නේ නැතු ඉන්නකෝ. තමුසට බලා ගන්න පුළුවන්. ආයෙත්ින් තමුසටයි මටයි දන්නවනේ ඉතින් ප්‍රොමෝෂන් එක ෂුවර්. එච්චරයි සර් වෙන්න ඕනේ. මේ ඔයි අර ඇතින් ඉන්න මිනිස්සයා කවුද කියලා බලන්න. අපේ සෙක්කරයිද කියලා පොඩ්ඩක් බලන්න. මට මේ එච්චර දුර රැස් පේන්නේ. අම්මට සිරි ඩයල් එක තමයි සර් වෙන්නේ. අල්ලමු අද අපි යකව. හරිනේ ඔක්කොම ලෑස්තිනේ. අල්ලපු ගමන් කෙලිම මාංචු දාලා කෙලිම වාහනයට දාගමු. හරිද? ඊ ඇයිසෙ ඇයිසෙ යන්න බෑ යන්න බෑ. මෙහෙනවා 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 යන්න බෑ යන්න බෑ. ඇයිසෙ රූට යන්න දුන්නේ? මේ ළඟටම හොයලත් අපිට අල්ලගන්න බැරුව ගියානේ. බලන්නකෝ සර් අපරාධයන්නේ මහකලේ. පිස්සුද ඇයිසෙ? ඒ අපි හොයපු හොරා නෙමෙයි. ඒ මිනිස්සයා මේ අහිංසක මිනිස්සු වෙන්නේ. සර් අපි හොයපු හොරා නෙමෙයි කියන්නේ. ඒ මිනිස්සයානේ සර් අර බැංකුව කඩලා තිබුණේ. අපි දැක්කනේ සර්. මම නිවුස් වලට හොඳටම දැක්කනේ. ඔය පෙන්වන්නේ හැමදාම මොකද්ද? ලොකු බැංකුවද මහා බැංකුවද සුද්ධ කරාගේ ඔය මිනිහානේ. තමුසට පිසුදයිසේ. ඒ මිනිස්සු අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු වැල්ලුවා කියලා අපිට මුකුත් නම් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ අපේ සැකකාරය එනක. අනේ සර් දැන්වත් කියන්නකෝ එහෙනම් මේ අපි අල්ලන්න යන සැකකාරය මොකද්ද කියලා. ඇයි ඔයි මතක නැද්ද? අපිට අර කීපාරක් කම්ප්ලේන් ආවද? අර පාලම උඩ බඩු මල්ල හලාගෙන හැමදාම මේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න මිනිහා. අර අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න. උන් තමයි හොරු, පට්ට හොරු. අල්ලන්න ඕනේ උන්ගේ කකුල් කඩමු අද උගල්ලන්. සර් සර්. ශ්ෂ්. කෑ ගන්න නැතුව ඉඳපන් කෑ ගන්න නැතුව ඉඳපන්. ගිය පාරවල් දෙකමත් මිස් වුණා. මේ පාර නම් මේ හොරාව කොහොම හරි අල්ලගෙන ප්‍රොමෝෂන් එක ගමු. නැත්තම් අපිට කවදාකවත් ප්‍රොමෝට් වෙන්න බෑ බං මෙහෙම ගිහිල්ලා. පොඩ්ඩක් ඇහ ගහගෙන ඉඳපන්කො. ඔය ගෙදරින් එළියට බැස්ස ගමන් අපි අල්ලගමු. සර්. මේ මිනිස්සයා ගෙදරින් එළියට එනවා අපිට කොහොමද සර් පේන්නේ? ගේට්ටුවේ සයිස් එක බලන්නකො. මොන ගේට්ටුවක්ද ඔයි තමුසේ කියන්නේ? ඇයි හත්වලාමේ සර්. ඔය අපිට මේ ඉස්සරහින් තියෙන තඩි ගේට්ටුවක්. තට්ටු තුනක ගයක් නේද ඔය තියෙන්නේ? ඔය ගෙදරින් මේ මිනිස්සයා එළියට එනවා නැත්තේ? පිස්සුද මිනිස්සයෝ? ලොකු ගවල්ලා ඉන්නවද හොරු? හොරු නෙමෙයි. අර අර අතුරු පාරෙන් ඉන්නේ ඔක. පොඩ්ඩක් ඇහ ගහගෙන ඉමුකෝ. හනේ මන්ද සර්. සර් කියන හොරු වල්ලා නම් මට නම් දැන් එපා වෙලා. අල්ලන හොරෙකුත් නැහැ. ප්‍රොමෝෂනුත් නැහැ. මේ ඔයි. තමුසේ මෙතනට ආයේ මාත් එක්ක හොරා අල්ලන්නේ. නිකන් මෙතන නාහෙන් ගන්න නැතුව ඉන්නවා. මේ වැඩේ කරගන්න දෙනවා කොයි මට. අන්න එනවා බඩු අන්න එනවා. ඉන්නේ සර්. සර් මෙතනම ඉන්න. මම ඔක පැන්න ගමන් අල්ලගෙන ඉන්නම්. සර් සර් ගා මාංචු ටික තියාගන්නකෝ. හෝ 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 යන්න බෑ යන්න බෑ යන්න බෑ. හෝ හෝ. අයියෝ සර්. ඒ පාරත් සර් යන්න දුන්නනේ. මොකද්ද සර් මේකේ තේරුම? හොරු අල්ලන්න කියනවා සර්. හෝ 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 කියනවා.
මිනිහෝ එයාව අපි අල්ලන්න ගිය හොරා නෙමෙයි. අනේ සර්, සර් දන්න බම්බුව. ඔය මිනිහා තමයි අර සීනිවංචාවට මහුවලා හිටිය උතන. අපි දැක්කනේ සර්, සර් මේ දන්න තුන සර් කියවනවා විතරයි සර්. අයියෝ සර් බාන්නකෝ අතෑරියන් සර්. ෂි. හරි හරි පොඩ්ඩක් ඉවසලා ඉන්නවා. ප්‍රොමෝෂන් එක ගන්න තැනට මම වැඩේ කරලා දෙන්නම්කෝ. අපි මේ හොරා වල්ලගමු කොහොම හරි. පොඩ්ඩක් ඉන්නවාකෝ. අනේ සර්, සර් කියන්නකෝ එහෙනම් මේ අපි අල්ලන්න ඇවිල්ලා ඉන්නේ මොන හොරාවද? ඇයි අයිසේ, තමසර මතක නැද්ද? අර බඩගින්නද මොකද්ද මන්ද මගුලකට කියලා අර යහවත්ෙන් කොස් ගෙඩියක් අපු මිනිහා. උන් තමයි පට්ට හොර වෙන්නේ. උන් අල්ලලා අද්දක කඩමු අපි ඔකගේ. අම්මා මතක් වෙදී මට නලියනවා. වරන්කෝ ඔකක් දෙන්න ඔකගේ අද්දක. ඔන්න ඉතින් යාළුවනේ, අද කතාව තමයි මේ හොරු වැල්ලීම. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැතිනේ මේ මනක්කල්පිත රටේ කොහොමද හොරු වැල්ලීම වුණත් වෙන්නේ කියලා. ඉතින් අපිත් මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන හෙටත් එන්න. ඉතින් යාළුවනේ, ඔයගලන්ට සුබ දවසක්. යාළුවනේ මතක තියාගන්න, මේක මනක්කල්පිත රටක්. යාළුවනේ, මේ ස්ක්‍රීන් එකේ පෙනෙන වීඩියෝ ක්ලිප්ස් ආ බැලුවේ නැත්තම් ඒවත් බලන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බුදු සරණයි.